ති හ සමග ි තාරන්න තුමාන් හිටපු නියෝජ පුන්ඩු පන ොම ර තුමන් ගේ මේ මානුෂ්‍යය මෙහෙමතුළදී තමුන්ගේ කායදානය රටවෙනුවෙන් කළ කෙනෙක්. වගේම හමුදාවතුළ මානවි හිමිකම් හා සම්බන්ධින් පෝව පෘතුල දැනුම අත්පත් කරගත් කෙනෙක් ඒ වගේම අතුරුදන්වුවන් හා සම්බන්ධයෙන් යම්කිසිආකාරයේ සමාජ පතවාදයක් දැරදි ආකාරෙන් ගොඩ නගනවා නං. නෙවැරදි කරගන්නට හමුදාව තුළින්බ බිහිවෙච්ච මානවහිමිකම් අගේන සූශේෂී චරිතයක් විදිට අපි හඳුනගන්නවා. පරිවිනි අඩ හෝරාව ඇතුළේද අපි කතා කලා එතුමා මේ මාතෘකාව කතා කරන්න සදුසුවෙන්නේ ඇයි . අතුරුදන්ුවන් හා සම්බන්ධ කාර්යාලෙක් අවශ්‍යතාවය තියෙන්නේ ඇයි කියන කාරණ දෙක පිළිබඳ. එතරින් පසු විදිරියට එන විටදී සමහර වෙලාට සමාජ ඇතුල තයක් තියෙනවා. මේ ංකා විතර කතුරදන්ුවන් ගනහොයන්න දන්නේ ලංකා විතරන් මේ වගේ දේවල් තියෙ කියලා ට ඇතුලේ සමාජයේ මතයක් තිය ොන එක නිවැදි කරගන්න ඕනෙේ. ජාත්‍යන්තය තෝනතරම් මේගේ කොමිසන් පත් කරල තිබෙනවනද කොමිසන් විතරන්නම ඇත්තකම ම කිවතෙන් මානුෂවාදී නීටය සහ මානව හිමිකම් කියනදේ කොහොමද ලෝකයේ ඇති වනේ කියලා. ඒ ඒක පිළිබන්ඳ අපි ඇගැමරට විග්‍රාකොරෝතෙක්. අපිට කියන්න පුලා එක්දාස් අටසිය හැට අටේ. පමණ තමයි ඉස්සෙල්ලා මේ සොල්ෆිරුණෝ කියන නගර ඉතාලිය ඒ විශ් ජාතික මහා දනවත් මිනිසෙක් හු ගමන් ගන්නකොට හුට මුණ ගැවුණ විසාාල යුද ගැටුමක්. ඒ ගැටුමේන් පස්සෙ මිනිස්සු මැරිලා අබාධිත වෙලා ලේ විලවල්වල විදවනවා. පස්සේ ඔහු මේ ගැට ඉතාම සානුකම්පිත හදවතින් කරේ මේ අවට ඉන්න ඇවලුන් එකතු කරගෙන මෙ ඇයට උපත්සාන කරන්න කටයුතු කර. මේක විශය මූලයක් වුණා බිජයක් වුණා පස්සේ මේ ජාතයන්තර මානුෂවාදී ලෝක නීතිය කියන එක ලොවට බිහිවෙන්න. ඒක දිගු කාලයක්ගේ මාර්ගය තුළ ඇවිල්ලා. දියුණු වෙලා එදා හමසය හතලි සට වෙනකොටඒ ශවිිෂ්ටල් අන්තය මුල්කරගෙන ජාතන්තර මානුෂවාදී නීතිය සහ එකට අදාළ වෙනත්. පනත් හැටියට අද මුළු ලෝකයම පිළිියරගෙන සියලුම හමුදාවල්ට. මේ ඒ උතුම් අයවලුඒ දාදකරපු නීතිය. ඒෙම නැතිවුණන මොකද මේක හරිම හමුදාවන් සඳහාම ලියවුණු නීතියක්. මොක දැඟවේ අපි අද උදාහරණැකට සයන්නේ වගේ ප්‍රෘති විකාශණයක් වුණත් යුද්ධයක් ගැන සටනක් ගැන විග්‍රහ කරනකොට ඒ වචන නෝමන් සෝන් සේතකොට කම්බටන්ස් න්කම්බටන්ස් ඔය වගේ හැම වචනයක්ම එන්නේ ඒ නීතිය මති. ඒක ගැන දැනීම සාමාන්‍ය ජනමාධ්‍ය වේදීන් පවා ප්‍රතුල දනුත් ලබාගෙන තිය නෝනනි යුද්ධ ගැන ආවරණය කරනවානක්. එතවොට ඒක තමයි අද බොහෝ වෙලාවට මේ යුද ගැටුම්වලින් විපතට පත්වවෙන්නම් විශේෂයෙන් හමුදාස්්‍යබලු වගේම සිවිල් ජනතාවගේ ඒ විපතට පත්වන්නන්ට සහන සැලසීම සඳහා. ක්‍රාත්මක ප්‍රබල නීතියක් හැටින රටවල් පිළිගෙන අසංකරලා එය ක්‍රියාත්මක වෙන්නේ. තොට මේ අරුණුකොට උබදන්නා මානව හිමිකම් නීතිය එක මෑතකාලේදී. ධාරමසය හතලිස් පහේ දෙවන ලෝකමමා යුද්ධය ඉවරනාට පස්සේ මහා විනාස්සයක් ලෝකය තුළ දැක්ක. මේ විදියට රටවල් ගහගෙන එකාට එක්කෙනා විනාසකරගෙන බෝම්බ දාගෙන නැතිවුණාට පස්සේ. ඇමරිකාව පතම වරට රස්වෙල් ජනාධිපති තුමා විසි එතවට එ එතුමාගේ මැතිනිය. රස්පෙල් ලිනා රුස්වෙල් මැතිනීමව පත් කරා කොමිටියක් මේ පිළිබඳධ යම්කිසි ක්‍රියාමමාර්ගයක් ගන්න. ඔවුන් යන් චාටක නිර්මාණය කරාට පස්ස විශේෂෙන් ජාතන්තර මානවනමිකා විශ් ප්‍රකාශය. ඒය නිර්මාණය කිරීමේ කාරයට අත ගැහවා. ඒක කරනකොට. මේක හැම්ම රට තුළම තියෙන සංස්කෘතික ආගමික. මේ තියන වටිනාකම් විවිධ ජාතීන් තුළ තියෙන ඒ වෙනස්කම් ඉගුල සැලකිල්ලට ගත්තා. ඒ වැයි තියන හොඳ මූල ධර්ම ඇතුළත් කරලා තමයි මන්දන්න මට තාම මම දෙගින් දිගටම අධ්‍යයනය කරන විධ ලියවිලි තියෙනවා. මේ වගේ ලිවිල්ලක් තාම හම්බුන් නෑ. ඒ තරම්. කොයි විදියට ගැලපෙන විදිරම එක හදල තියෙනවාද කියලා. ඒ නීතියටත් වඩා ඒ රටවල් පිළිගත්ත විශ් ප්‍රකාශයක් අද. ඒක මුල්කරගෙන තමයි, අද රටවල් තමන්ගේ රටවල් වල ව්‍යවස්ථාවන් සම්පාධනය කිරීමේදී. මාන හිමික පිබඳවටයුතු කරනට පසුව හැට හය විතර වෙනකොට අනිකුත් සිවිල් සහ මානවායිතිකම් පිළිබඳවත් ආර්ථික මානසික සමාජී වශයෙන්. මේ තුනම එකතු වෙලා ිල්ො යිට් හැටියට එක ලෝකෙට ප්‍රකාශ වුණා. ඉතින් මේවා තුලින් ඔබට පේනවා මේ විවිධ පනත්ද ළමා සම්බන්ධයෙන් අන පනත්තියනව කාන්තාවන් සම්බන්ධයෙන් අන පනත්තියනවා. එතවට මේවා අරගෙන විශේෂයෙන් මේ අතුරධානුවන්ගේ පනත. කියන දැක්කම සත්්‍ය වශයම මම යුද්ධේ පිළිබඳ දන්න මේ පිළිබන්ධව ශාස්ත්‍රීය දැනුම දෙගින්දිගටම ප්‍රගුණ කරපු, මේ විශ්ලේෂණ කටයුතුවල නිර්ත වෙන්නෙකු ලෙස මට හරරි සතුටක් ලැබන මේ නිර්මාණය කරපු අපේ රට තුළ. මෙවැනි දෙයක් හදපු එක ගැන් කොයි තරන්කට මහිතනය මුල් වෙච්ච. අමාත්‍යවරු ඒ අරුණුකොට සිවිල් සංවිධාන මෙ කරපු අයට ඇත්තර මේ ගෞරවය අද හිමිවෙන්න ඕනේ මොකද දැම් මේ පත්කරපු කාර මණ්ඩලේට හරි ලේසි මේ පනතට අනුව වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් ඔවුන්ට මේ වැඩ කටයුතු කරගෙන යම තුළ මහිතන්නේ මේ රජය මේ පත්කරපු මේ වකවානුව තුළ ඔවුන් කරපු ඉතාම සුවිශේෂකාරයයක් ඇටියට මුලු ලෝකේම පිළිගන්නවා. ඒකට කිසි කෙනෙක්ට මහිතන් නෑ. පසුගේ රජයවත් වෙන සි කෙනෙක්වත් පුල් හෙරන්න හෙම දෙයක් නෑ මකද ඔවුනුත් ඉතාම මනුෂවාදී රජයන්.කද ඔවුන් පමණන්නේ ීට හැම රජයක් මේ යුද්ධය සාමයෙන් විසදන්න කටයුතු කරපු අය. තො දෙදස් පහේදී ස්තශ්‍රවාදීන් විසින්. දිගින් දිගටම කොටෙන්ම මොකද තශ්‍රවාදීන්ද අපි දෙද දෙදස් පහ කාලය තුළ ඔවුන් සාමය සඳහා යොමු කරගත්තම. ඔට හරි අසීරු කාලක් වුණයි කාලේ. ඔුන්ට ඕනේ හැමතිස්සේම සටනේ නිරත වෙන්න. මොකද තශ්‍රවාදී සංවිධානයක පැවැත්ම තියෙන්නේ සටනක නිරත වෙන කන් තමයි. මොකද හෙම නැතිවුණොත් දැය අද අල්කයිඩා අනිෙකුත් වෙන සංවිධාන ගත්තාත්. ඒ බවල ඒ කොමරේට්ස්ල හැටියට ඒගොල්ල ඒ ඒකේ නිරතවෙන්න නිරතවෙන්න ඒගලන්ට වෙන දෙයක් ගැන හිතන්න වෙලාවක්නෑ පවුල්ල ගැන විහා ගැන. තවට ලෝකයක් තියනවාය ජීවිතත් තියනවාය ද්‍යාපනය ගවේශනය කරන ඒවා ගැන හිතන්න වෙලාවක්නේ ගොල්ලුන්ට නායකවන්ට ලේසි ගරිල්ල නායකවන්ට උන්ව ඒ ඔබ්ජෙක්ටියවසොල්ට ඒ පමාණත සඳහා මරාගෙන මැරෙන දේවල් මහා. ජයග්‍රහණ ඇන් ලෙස උුන්ට කාවදල සදා යොදවන් යද මාන සිත්තම දව ද මානසික්කත්වේ ඳදෝගත්ත මර රදැන් අප දෙදස් පහ කාලය තුළ අපි රටේ සාමසාකච්ඡා ඇතුනාම් මහිතන සුවිශේෂ කාලයක් හැටියරි මම දකිනවා මොකොද එය උපක්‍රමික වශයෙන් අපිට පුළුවන් වුණා තස්වාදී සංවිධානය තුළ ඉන්න නායකයංවට වෙනත් ලෝකයක් තියෙන බව පෙන්නන්න ඒ සාමාජිකයන්ට. ඔවුන්ට විහාය ගැන පවුල ැ හිතන්න පටන් ගත්තා. ඔ රටාල නායකයන් සාමසාකච්චාවලට ගෙනනිි චරපසය අය තේරුණට වඩා වෙනස් ජීවිතය කියනෙක් අපි මේ ඉන්නේ අඳුරු අන්ද කාරභාවක කියන එක. ත ඒ අනුව තමයි තශවාද සංහධ්‍යානය දෙකඩවුඩේ. ඒ විතරක් නමේ අපි මානෝහිමිකම් වැඩසටහන් පටන්ගත්තම මට මතකයි එට සංවිධානයක් ඒගුල්ලො ඒ වෙනකොට බොරු පචාර ගෙනියල තිබ ලෝකයපුරා මෝස් රුත්ල සාමීන්දවල්. මෙලෙච්චම හමුදාව බවට. අපේ වෙච්ච සමාහර හුද කලා සිදුවීම් අල්ලගෙන මේ අය විශාල ප්‍රපගන්්ඩා වලින් ඒයට ජාතන්තර පජාවගේ අවධානය අරගෙන තිබුණ. නමුත් අපිදියත් කරපු ඒ වැඩසටහනින්ද යුදහමුදාව ලෙස යුද්ධයක් යන අතරතුරදිත් මේ වැඩසටාන අධ්‍යාපන වැඩසටානේ පියාමාර්ග ගැඩීම නිසා. අපිට පුළුවන් වුණ ඒ අර ජාතයන්තරයේ තිබබ මිත්‍යාවන්. ඒගොලු කල තිබ බොරු පචාර පරාජය කරලා ඒවිතරක් නෙමේ ඒ වැඩසටාන හේතුවෙන් මහිතාන ඒ ප්‍රථම වරට RC සංවිධානය ලෝකෙට ඉදිරිපත් කර ලංකා වැඩසටහාන මොඩල් ආ ආකෘතියක් හැඩියට හො ඒ පස්සවුරුදු වැඩසටාන. මොකොද යින්ස්ටක්ටලස්ලා පන්සීයක් ඔබදේශකයන් ට්‍රේන් කන්න ඒගුලංව පූහුණු පාසල්වලට ශ්‍රේෂ්ට්‍රේට යොදවන්න ඒ අුට අපේ වි නිර්දේශයට මේ අන්තර්ගානය කරන්න මේක විෂයක් හැටියට උසස්වීම් වලට නිරධාරන්ගේ සෙබලුන්ගේ මේ ප්‍රශ්න ඇතුල් කරන්න ඒ අනකොට මානොහිමිකම් කමිටු ජෙඩල් බලගල්ලගේ ම ඉදන්නේ ඔහු ඒට විශේෂෙන් කැපවී කටයුතු කර ඒ ඇති කල්ල කටයුතු කර. එතොට මේ ක්‍රියාමාර්ගය මුල්ලුනා. අපට දෙදස් පහත් දෙදස් නමයක්ත් අතර තිබ්බ අවසන් අධියරේ. කරපු සටනේදී මේ වනාට වඩ මම පුද්ගලික ශවාස කරනවා එවැනි අධ්‍යාපන වැඩසටානක් ඒ කාලය තුළ කරලා තිබ්බේ නැත්තං. මෙට වඩ අර ලක්ෂ තුනකර වැඩිය සිවිල් ජනතාවට මා විශාල හාන් අ සිද වුණ හොඳයි දැන් ඔත්තනදී දරුවන තිවුණන අම්මලට දශපාලනය කොහෙත් මදාල්නෑ දරුවොතමයි වටින්නේ දේශාලනය මොකක් වුණත්. ොකක්ුණ දරුවන් පිඳ හඩුවාවක් නිශ්ෂි වුණු සහතිකයක් ලැෙනවනම් එක තමයි අම්මන තාත්තල තියෙන එක සම්පත වෙන්නේ ඔය දෙදස් පහ කාලවකවනුව. ඊට පෙර අපි ගත්තාම හැත්ත එකේ සිටාපු කාලවක්වන් මේ කාලවකවනු ඇතුළේ පිෙනී සිටි බොහෝ දෙනෙකු අද විධාකාරයෙන් මේක ප්‍රතික්ෂ කරනවා මොකද ඒ පිළිබඳ අපට කතා කරන්න සිද්ධවෙන්නම මංගලැමත්තුමා නිකුත් කලපු නිේදනය තියෙනවා එකම කදවුරය හිටපු අය අද වෙන වෙන කදුරුවෙන්දල පහරෙල්ල කනවා කියලා. එක ලකු බල පෑමක් මේ ක්‍රියාවල. ඇත මම ඒකාලය තුළ ඔය වැඩසටහන් මෙහෙවනකොට ඒකාලේ මේ මානවහිමිකම් සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තියෙන ඇකඩමික්ස් ලගැන්නේ විශේෂ සුදුෂකාන් ලබපු ප්‍රවීණයන් තමයි මේ වැඩසටහන් වලට සම්බන්ත්‍රණ වලට සහභාගවුණේ. නම්වශයෙන් කීරවනම් මට කියන්න පුල වාසුදේවනාන කාර මහත්මය ජයන් ජයතිලක මහත්මයා තුර නීතිපති. දෙපාර්ත්මේන්ව නිලධාරෙන් ඔය තෝට විශ්වවිද්‍යාලය ආචාරල බොෝ දෙනෙක් වදීපිකවඩු ගම මාහත්මිය බොහෝ සිවිල් සංවිධාන වල ප්‍රීණයන් ඇැවිල්ල අපේ අයවලුන්ට ඇත්තරම උුන් හදවතින්ම මෙයට කතා කල්ලා අපිට උදව්කරා මේ ප්‍රශ්නයෙන් ගොඩෙන් අපේ තිබ්බ අන්න අවබෝධය මේ විශෂයන් ගැන් නැති කර පස්සුකාලීනව හැබැයි මට හතුනා දැයිකට වෙන්න හේතුව හැටියට පම දකින්නේ. දැම් අපි හිතන දෙයක් තමයි දැන් මටඋනත් ඒක ප්‍රශ්නය යම් කාලෙක ේතුව මේ මානවහිමිකම් කියල එක පිටිං මේ අය අපිට දාලා. අපේ වගේ මේ තියන පුංචි රටක මේ ප්‍රශ්නය අපට විසඳගන්න නොදී මේක අවියක් කරගෙන මේ අපේ ප්‍රශ්නය වයාකූල තත්ත්යට පත් කරන්න යොදා ගන්න එකක් හැඩියට තමයි ඔවු දැක්කේ ො ට තපර ිට ික්න්න වෙබරලයි. මනම් ප සමා එතෝට එහෙම දැවිශේෂය ඇමරිකාව වගේ රටක් ඉරාකයේ සිදුකරපුය වගේ කාලය තුළ සදාම් කුත්සන්ට. එතෝට ඔය වෙනත් රටවල්ග සිදුකරනකොට මේ අපේඇය දැක්ක මේ අපිට මානවහිමිකම් කියල දෙන්නේ නාය මෙන්න මේගොල්ලු ක්‍රියා කරන්න හැටිම අපි වගේ පුංචි රටවල් බයගන්නලා පාලි කරන්න මයි වෙන්නඒ මට පවා ඇතිවුණු හැඟීම. නමුත් මම පසුව මේ පිළිබන්ධ මෙය ඇත්ත එක්ක වැඩකිරීමේදී. මම දැක්කා ගොන්ටම මේකේ තිබ්බ ඒ ටෝචකරපුේ වගේ අයට දුන්න වද හිංසාවල් සම්බන්ධය තුර ඒ රට ඇතුළතම ඒකුල්ට දඩුවන් දීල තියෙන හැටි. අපිගේ ප්‍රසිද්ධ කරන්නේ අපේ රට තුළත් විශේෂයෙන් ඒ වැරදිකර පොෑවිලුන්ට ගත්ත ප්‍රබල ක්‍රියාමාර්ග. අපි කිවොත් ඇැමිලිපිටියේ සිදුවීම එතෝට විකෂාන්තිකු මාරස්වාමී ගෙසිදුවීම මර සිදුවීම එතු ඔය වගේ ඒ ප්‍රධාන සිදුවීම්වලට අපේ උසාාවය තුළින් ගත්ත ඒ තීරණ දිහා මිනිස්සු බලාගෙනඉන්නවා මොකද මෙහෙම ඒවවලට අපි ගිසි ක්‍රියාමාර්ගයක් ගන්න නැති වනාම එවුන් හිතනවා මේ වෙනම මේ සුළුජාතිීන් විපතර පත්කරන්නට ක්‍රියා කරන මහජතතියක් හැටියට ඒ අණඩුවක් හැටියට මයි හමුදාවක් හැටියට තමයි අපේ දකින් අපට දෙන ආධාර නතු යනවා අපිට දෙන පුහුණු වීම් නැතුව යනවා අපේ නිලධාරීන්ට තියන ඒෘතිය සුදුසුකම නැතුව යනවා ඒ වගේ තත්ත්ය. තිමං අලා අතිංකය ඔබ එකර ඇමරිකාව වගේ අය අනිත්්‍ය එක ඒ දේවල් කරාට ඒ වැරදි. මානවහිමිකම් මානුෂවාදී නීතිය වගේ දේවල් රටකට අයිති දේවල් නෙමේ. ඒ ඇල්ල ඇත්තරම අපි පෙන්නල දුන්න ඒයටත් පෙන්න්නල දුන්න ම ස්යාර්ශි සං විධානයටවා පෙන්නල දුන්න. ඕගොල්ල අපට මේ දේවල් කියන්න කලින් අපේ බුද්ධර්මය තුළ තියනවා. මේ බගවත් ගීතාව මේක තියනවා. කොරන්න එකේ තියන බයිබලය තියනවා. තින් මේ අප සංස්කෘතිය තුළ තියෙන. දුටු ගැමුණු වෙලාර යුද්ධේද අපි කොයිවිදියටද යුද්ධයන්. පස ක්‍රා කළලය කියන උදහරන් තියෙනවා. ති මේක අපේ සෙබලුන්ට නිලධාරීන්ට පෙන්නල දුන්නට පස්සක පිට රටින්ං අපට ඉම්පෝට් කරපු ාහිර දෙයක් හැට නමේ අපේම ගුෘතිය පිළි ගැනීමට අපේම කාරය නිවරදිව කරන්න තියෙන දෙයක් හැටියට තමයි අපි අවධාරණය කරත අප මට දුකහි තෙනවාර ඔබතුම ඇව්ව විදිහට අට සමහර අය මේක අඳූරේ වැඩකරපු අය. මෙහෙම ඒ අඇගේ මොන හෝ කුමන හෝ දේශපාලන අරමුණක් හරි අරවගේ කලකිරීම් හින්දා. ඇමරිකා වගේ රටවල් වෙනස් රටවල් මෙම පිළිපඳ නැතිහින්දා. ඒක වෙනස්වනවා කියන එක අපිට පිළිගන්න බෑ. තමන්ගේ ආගමක් තන්ගේ ධර්මයක් ද මානවහිමිකක් මානශෂවාදී නීතිය කියන එක මට මම ත්‍රස්තියානි ධර්මය අදහන කෙනෙක් හැටියර. මට ඒක මගේ ධර්මයත්ත එකක හරිම සමානයි. ම බුද්ධර්මයම බෝහම ගැම්පරින් අද හලත. මේ අධ්‍යේනය කල්ලා තියෙනවා. නහිවේර වේරාණී බුදුහාමුදුරුවගේපු දේවල්. මේවා බොහොම පැදිිව මේ දේතුළ තියනවා පොදූ ධර්මතාවන. ඒ වෙනස් කරන්න බෑ අපට දේශපාලනයක වශයෙන් ඒ අපේ මිනිහෙක්ගේ ප්‍රතිපත්ය මූල ධර්ම වෙනස් කරන්න බෑ. හදයි. අපි කතාකලා බොහෝද කාලත් බොහොමක්මට ගතවනා පුතුමා ඒ පැහදිලි කිරීමත් එක් ඇතරම මේේවල් පිළිබඳ ජනාව දවුවත් කිරීමයි වැදගත්වයි අපි තව මිනිත්තු දකයිත. තුමාගේ පනිවිඩක් යදත් ජනතාවට එක ොහම වටිනවා මේකන්න ක්‍රියාවලියට සහය දෙන්න සහ මේක කියන ක්‍රියාවලි ඔස්සේ බලාපුොරොත්තු වෙන්නේ දෙම ඔපියන්ට යම් කිසි ආකාරක සහනයක් වෙන්න කියනෙදේ ප අප ජනතාවර වචන නැතුවු. ඇත වශයෙන් මහිතනවා දැ හොඳ අවස්ථාවත් තමයි ඉතාම හොඳ සංයුතියකින් කාරර්මන්ඩෙලේ පිහිට වලයනවා. තැපට සතුරුවවෙන්න පුළුවව විධ නකොට නිර්මාණය ව විදට හොඳ. මේ නිර්ධාරය කොමිසර්වරුන් මේ සඳහා පත්කරලා තියෙනවා. ඒේ පත්කරපු පමණින්ම මෙය ඉක්මනින් කාරය පටන් ගැනීම අවශ්‍ය වෙනවා. මේකටත් යම් කිසි මොකද පනත විශාල අනුග්‍රහයක්යට උදව්වක් වෙනවා මේ කාරය සිදු කරන්න. මේකෙන් අනිත්තක මේ කෙනකු. අප්‍රාධ චෝදනානගල කෙනෙකු අල්ලන්න කරනවට වඩා ප්‍රධාන වශයම කරයුතු දේවල්තින මේයගේ දුක්්ගැනවිලි අපි ඇහුම්කන්දීල ඒ වාර්තා කරගන්න එක. ඒකට යාාන්ත්‍රන කටියුත්තක් අපි හදන්න ඕන එක ප්‍රයෝගිකෝ අපි රට ගැලපෙන ක්‍රමයක්. අපි අනිර්මයෝ අපි කරපු හැම වැඩක්ම සිදු කළේ ඒ ආකාරයට. තොට ඒක සිදු කරනව අයනුකොටික්මින් කාරමණ්ඩලයක් බඳුව ගැනීම සිදුකරන්නුන තනද මේ වගේ වැඩකට මේ පැය අටේ වැඩකරණයිවුලු න්නෙමේ ොහොම අපි පුඩුත්තාපන කාරංශය පටන් ගන්නකොටත් ඒ දියට තමයි. ඉතාම කැපවෙච්ච කාරර්මණ්ඩලයක් වැටුපක් මේ අනිකුත් වර ප්‍රසාද ගැන නොහිතන පිරිසක් බඳව ගැනීම අවශ්‍ය වෙනවා. තොට ඒගේ පිරිසක් බඳවගත්තොත් මහිතන්නේ කඩිනමින් මේ අයටසාහන සාසන්න පුළුව අනිත්තක තමයි මානවමිකම්. ඒගේ දේවල්වල නියරෙන ඇවරුන්ට විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මහපට එක උදාහරණැක කියන්න දැ ම මේ කටයුත්ත කරනකොට ට මම එකපාරක් මව ඉතාලියයේ සෙන් රැමෝවල ඉදිරිපත්කිරීමට ඇව්වා. පාට මාලාවකට එවසොස් පාට මලාවක් හදාරන්නම මම ඒ ඉදිරි පත්කිරීම සිදුකරාට පස්සේ මාව මෙතෙන්ට පැබිණි ඇම්රික නිලධාහරියෙක් සහභාගිවන්නේ දැකලා. ඔවුන් විශ්මයට පත් වනා මේ අපරට්ට අරගෙන තියෙන පියවරවල් ගැන. මම කිව් එකින් එක පැහැදිලි කල මේ වැඩස ටකාානමේ දේව. ඊට පස්සේ මම දන්නන්නේ ඔවුන් රජේට ලිපියක් කල තිබ දෙදදාස් පහ වසරදදි තට ගෝටාබේ රජප පක්ෂ මාත්්‍යය තමයි ආරක්ෂක ලේකම් හැටියට යුධ අහමුදාපතියටටියට ජෙනල් ෆොන්සක වැඩ කරා. මෙහෙම මේ සිදුවීම කියලා මේමගේ නිලධහරයෙක්ම ඉන්නවා. මොහුව මේ ඇමරිකාවේ තියෙනවා. ජාතයන්තර මානු හිමිකංසා මානුෂවාදී නීති අධ්‍යයන ආයතනය කියලා. රාජ්‍ය ආරක්ෂක මාර්ත්‍යංශයේ ඇතේ. තු මේකෙන් කරන්නේ ජාතයන්තර හමුදාවලට වැඩ සටර්මයකේ මාව උපදේශකය ැටියට සාහභායිකරන්ට. ස පපසේ ඔන්න එක අනුමැති දල දෙදස් පා වසරේදිම හමුදාව ඉන්ද එද්ම ප්‍රමවාරටයට සහභාගවුණ. තින් මේ සිදුවීම බෝවිලාද මෙහෙම යනකොට අපේ බෝවිලාට ඉන්න හමුදානෙල ජාරන්. අනිකුත් බ මන්දන්න කුමන හේතුවක්ින්ද කියලා. ඔවුන් දකින්නේ මම ඇමරිකාවත් එක් එම නැතන් තියෙන රහස් සම්බන්ධකමමකක්ද. එතකොට ඇයි මොව විතරක් මෙහෙම යවන්නේ. තොට මාව තෝරා ගැනීමට ඔුන්ගේ ලිපියම කියියලා තිබ එකක් තයි මහෝට තියන ශස්ත්‍රිය දැනුම. එය අනකොට මෙහොට තියෙන ගෙන්නීමේ කුසලතාවය. මේ පිළිබඳ තියන අත්දැකීම්. ඒකට වෙන කෙනෙක් එහෙම ඉන්නවනම් ම වුණත් කැමති අද මංවෙනට යවන්න. ඉති ඒ ඒ වගේ මේ සඳහා මේවැනි විෂයන් සඳහා ඉදිරිපත්වන අයවුලුන්ට නොයකුත් චෝදනා එල්ල වෙන්න පුළුවන්. මමදැ මේ කොමිසේ ඉන්න ඇවලුන්ගේත් කියන්නේ. අපිට විශේෂය මෙවැනි කාරයන් සිදුකරනකොට මුහුණ දැන්ට වෙන්නේ අපහස නින්දා අපතික්ෂේප කිරීම ඒ නිරන්තරයෙන් ප්‍රථයේම පවුලයාය ගැෙනීලඟට අසල්වාසි ඉළලඟට සමාජයේ. ොකද මේ කැන මොකද පොපියුල ජනප්‍රිය මතය එක නෙමේ. නමුත් හැබැයි අපි මේ සඳහා නිවරදි දේවෙනුවෙන් කෙලින් හිට ගැනීමට. තිවරද්දිදේ කිරීමට. ඒක ආදරයෙන් ප්‍රේමෙන්ම කිරීමට. දේශයෙන් කිරීම හරින්නනෑ මේක මොකද ඒ අය ගැන අපිට දැන් මාගැන ඇහවාම මේ යම්කිසි පත්කිරීමකට හමුදා බුද්්‍යාශයෙන් දීර තියෙනවා වාර්තාවක් මෙයාගේ ඇමරිකාව සමක සම්බන්ධකාමයක් තියෙනවා. ඔ හිතන්න එතකොටොදැ හමුදා අබුද්්‍යාන්ශය කොහොමත් කැමැති නෑ එ මේවැනි බැරදිකරපු යම්කිසි ෝෂාල් තෝජනාවත් තීරවණන් මේ වගේ විෂයකට හැබ ඔවුන්ට තේරෙනෙ නෑ ඔවුන්ගේ යහපත සඳහාම තමයි අපි ක්‍රියා කරන්නේ ඔුන්ගේ ගැලවීම සඳහයි ක්‍රියා කර ති ඒ ශක්තිය ඒ දහිරිය මහිතන්න මේ කොමිසමටත් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන අයවලුන්ටත් මේ රට තුල නොබියව. ඒ ක්‍රා කරණයට ලැබේවා කියල ම ප්‍රාත්තිනා කරන ඉටහන්තරව මේ කටයුත දායක කරපු මේ පනත මෙිල්ලෙස ගෙනල්ලා මේවැනි පියවරක් ගත්ත රජයටත් හැම දෙනාටම ඒ ස්තූති හිමියවන අයිතරමක ඉතිහාස ගතවෙන හොඳ සත්කාරයක් හැටියට. අනිකුත් රජයන් කරා වගේ මේක තවත් කාරයක් ඔවුන්ටේ ගෞරව හිමියව වකිනක ම කියනවා. අභියෝ ැොහොම හන්න පුලුවන්න අියෝගස්සේ. අම්මාවරුන්ට සාධහරණයේෂ්ට වේවිය කියන විශ්වාසය අප තුළ තිබෙනවා. එක උතුරට දකුණට හැත්තැ එක සිදුවවෙච්චේ. තරුණ නැගී සිටිම්බලට දාලොෝම සියලු දෙනට යුක්තිේෂ්ටවවයි අප ශවාසකනවා මේක පාට පාට කන්නාඩි දාගන්නේ නැතිව බලනවානම් තමයි මෙහි. තු හ ැම මග ්‍රා ම හම ද ගේ ක් න යි න්.